ආයිබෝන් අපි මුළු රටම දැක්කා රනිල් වික්‍රමසිංහ තමන්ගේ ඔතොරිටි එක තමන්ගේ අධිකාරී බලය පෙන්වලා අරගල භූමියේ යටපත් කරපු හැටි අපි දැක්කා තරුණ තරුණියන්ට පහර දීපු හැටි ඒ වගේම මම මේ ටික ඔබට කියන්න ඕන රනිල් වික්‍රමසිංහ කියන්නේ මෙරට කිසිම ජනමතයක් නැතිව ඔබට වගකීමට කිසිම බැඳීමක් නැතිව පසුගිය පාර්ලිමේන්තුවේදී මැතිවරණයේදී කොළඹ දිස්ත්‍රික්කයෙන් ඡන්ද 30000ක් පමණ අරගෙන අද ඇවිල්ලා විධායක ජනාධිපති ධුරයට පත් වෙලා තියෙනවා මේ රාජපක්ෂ රෙජීම් එකේ ඒ ඉතුරු ටික තල්ලු කරගෙන යන්න. මෙතනදී මම ඔබට මතක ඇති කිව්වා පහුගිය මැයි මාසේ 8 වෙනිදා වරගල භූමියේ ඉන්න අයට කිව්වා මෙහෙම දෙයක් තියෙනවා මේ හොද්දට සාවධානව වහන්න. ඔහු දැක්කා ඔබ පොලිස් දෙපාර්තමේන්තුව අයට කිව්ව මෙහෙමයි ඔකට අර දීමනා මේ දීමනා ඔක්කොම දෙනවා ඊට පස්සේ ඊයේ පෙරේදා අර වැඩතහනම් කරපු අය නැවත කැඳෙව්වා මොකටද මේ මම මේ සූදානම් වන්නේ. ඔහුට හිතන්නේ මේ පොලිසියත් එක්ක මේ රට දුවන්න පුළුවන් කියලා. මම මේකින්ද ආරාධනා කරනවා මම මීට ඉස්සෙල්ලත් කිව්වා මේක. මුළු රටම අපි නවත්තන්න ඕන. ලෝක ප්‍රජාව ලංකාව ගැන ඇත්තට බලන්නේ නැහැ දැන්. දැන් ඒ තත්ත්වය තවත් වැඩි වෙනවා. මොහු හිතනවා නම් අවුරුදු 40 ගානක් දැන් වයස හතර පහ පාර පාර්ලිමේන්තුවේ හිටියා අග්‍රාමාත්‍යවරය හැටියට මේ අවස්ථාවේදී ඔහු හිතනවා නම් පොලිස් රාජ්‍යයක් එක මේක දුවන්න පුළුවන් කියලා ඊට වැඩිය ගොන් කමක් තවත් නැහැ. ඒක මම ඊට වැඩිය ඒක ඇවිල්ලා මෝඩම මෝඩ තීන්දුවක්. මම පොලිස් නිලධාරීන්ට මෙන්න මේ දේ මතක් කරනවා ඔබේ දෙපාර්තමේන්තුවේ ඉන්නවා මම දන්නවා. අද කිසිම වගකීමක් නැතිව වැඩ කරන අය ඉන්නවා. ඔබට දෙන දේවල් ඔබ ඔක්කොම ගන්න. රනිල් වික්‍රමසිංහ දෙන දීමනා ඔක්කොම ටික ඔබ ගන්න. ඒකේ ප්‍රශ්නයක් නැහැ. හැබැයි නීති ආධිපත්‍ය ගරු කරන්න. මොකද ඔබට ඔය අවුරුදු දෙක ඉඳලා රනිල් වික්‍රමසිංහ ගෙදර ගියන් පස්සේ ඔබ තමයි මෙයාට වග කියන්න ඕන. මොකද ඔබට මතක ඇති අර රාජගිරි පොලිසිය හිටිය අස්මඩල චම්පික රණවක ආරක්ෂා කරන්න ගිහිල්ලා පොත වෙනස් කරලා ඉතින් අද ගෙදර. ඒකෙන්ද ඔබ කිසිම අවස්ථාවක දේශපාලන අධිකාරිය වැඩ කරන්න යන්න එපා. රටේ නීති ආධිපත්‍ය ගරු කරන්න. මයිත වුවමනාවෙන් කියන පොලිස් නිලධාරීන්ට නාගානන්ද පෙනී හිටිනා ඕන කෙනෙකුට පෙනී හිටිනා හැබැයි ඔබ නීති ආධිපත්‍ය ගරු කරන්න. එච්චරයි මම ඔබෙන් ඉල්ලීම කරන්නේ. කිසිම අවස්ථාවක රනිල් වික්‍රමසිංහ හෝ රාජපක්ෂ හෝ කිසිම කෙනෙක් රටේ නීතියට පටහැනිව දෙන කිසිම නියෝගයක් පිළිගන්න එපා. දෙපාර්තමේන්තුවේ ගෞරවය රකින්න. මම දන්නවා ඔකට කවුද නියෝග දුන්නේ? කවුද කොතනද මේ රැස්වීම තිබ්බේ? මේ ඔක්කොම නාගානන්ද දන්නවා. ඒක තමයි මම කල් ඇතුව අරගල භූමියේ 9 වෙනිදා ගහනවා කියලා 8 වෙනිදා කිව්වා වගේ අහන්න මම කිව්වේ නැද්ද කියලා. මම කිව්වා අරලිය ගහ මන්දිරයේ ඉස්සරහා ඉන්න අයට කිව්වා වහාම ඉවත් වෙන්න කියලා මීට දවස් දෙකකට ඉස්සෙල්ලා. එතන ගායන් කියන තරුණයාට කිව්වා එන්න තත්ත්වය බොහොම භයානකයි වහාම ඉවත් වෙන්න. ඔබ ඔතන හිටියට වැඩක් නැහැ. ඕක දැන් අර තෙමිච්ච කුකුලෙක් වගේ ගණන් ගන්න නැහැ. අපි අවශ්‍ය වෙලාවට වැඩේ කරමු. ඒ තරුණයායි වහාම ඔක්කොම ටික ගලවගෙන ගියා. මෙතන ඇටත් මම කිව්වා මම ඊයේ රැත් කිව්වා. යා හැඳිරි වැටෙනකොටත් කිව්වා වහාම ඔතනින් ඉවත්වන්න. බරපතල අවදානමක් තියෙනවා. ලොකු පහර දීමකට සූදානම් වෙනවා කියන එක. කිව්වේ නැද්ද කියලා අහන්න. මේකයි වැඩේ. නාගානන්දර පොලිස් දෙපාර්තමේන්තුවේ හා හමුදාවේ අය ගෞරව කරන්නේ පිළිගැනීමක් තියෙන නාගානන්ද කුණු වැඩ කරන්න නැති නිසා. ඒ දෙපාර්තමේන්තුව දෙකේම ආරක්ෂක හමුදාවේ හා පොලිසිය නිලධාරීන් ඉහළ නිලධාරීන් ඔහුට පිළිගැනීමක් තියෙන්නේ නාගානන්ද රාජ්‍ය නිලධාරියෙක් ඉඳලා පහළට කාටත් එකම ආකාරයෙන් නීති ආධිපත්‍ය. හරි ඒක ඔබ දන්නවා ව්‍යවස්ථාවේ කියනවා නීතිය හැමෝටම සමානවන්නේ සමාන රැකවරණ යාත්‍රය කියන එක නාගානන්ද සියලු දෙනාටම එක විදිහටම සලකන නිසා. ඒක ඔහු කවදාකවත් පහළ නිලධාරියෙකුට නරක විදියට ඉහළ නිලධාරියෙකු ආරක්ෂා කර ගැනීම ප්‍රතිපත්තියක් නාගානන්දගේ නැහැ. ඒක ඕනම ආයතනයකට සමානයි. පාර්ලිමේන්තුව විධායකය හා අධිකරණයේ කියන ඕනම ආයතනයක වරදක් කරනවා නම් නාගානන්ද එතනදී ඉන්නේ නීති ආධිපත්‍ය පත්‍ය සමග පමණයි. අරගල භූමියේ මෙතන මම ඒක එදා ඉඳලම දැකපු දෙයක්. ඒක අද මම ඔබට කියන්නම ඕන. කිසිම අවස්ථාවක මෙතන සංවිධානයක් තිබුණේ නැහැ. අතන ගිහලා ඔප්ස් රූම් කියලා ඊළඟට කමාන්ඩ් සෙන්ටර් කියලා සාකච්ඡා කරනවා කොහොමද ගන්නෙ කොයි විදිහටද යන්නේ මොන විදිහට මැදිහත් වෙන්නේ ඒගොල්ලෝ ඔක්කොම ලස්සනට සාකච්ඡා කරනවා. මෙතන බොරුවට කෑග ගහ ඉන්නවා. වැරදි. මම මේ තරුණයන්ට කිව්වා ඔය වැඩේ ඔහොම කරන්න එපා. ඔක ගොන් කමක්. ඔකට තියෙන්න ඕනි කමාන්ඩ් සෙන්ටර් එකක් තියෙන්න ඕන. වැඩ ගෙනියන වැඩ පිළිවෙලේ පැහැදිලිවම වෙනසක් දකින්න ඕනි. ඔය කියන ක්‍රමය සම්පූර්ණයෙන්ම වැරදි. ඔබ හින්දා නෙවෙයි එදා 9 වෙනිදා උනේ. ඒකත් ඔබ පිළිගන්න ඕන.
මුළු රටම නැගලා නැගිටලා ආවේ උතෙන්ට ඔබ කියන ඉඳන් නෙවෙයි. ඒකත් ඔබ පිළිගන්නවා. අරගලයට නාගනන්ද එදා ඉඳලා අත දුන්නේ නීති ආධිපත්‍ය ආරක්ෂා කරන කම් පමණයි. අහන්න අර මුදලිගේ කියන තරුණයාගේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයාගේ ගිහිල්ලා බලන්න යාගේ WhatsApp මැසේජ් එකේ නාගනන්ද මොනවද එදා කිව්වේ කියලා. මම පැහැදිලිවම කිව්වා. දැන් ඔබට නීතිඥ සංගමයත් ඔබෙන් කරාර වෙනවා. නීතිඥ සංගමය කියන්නේ ඒකත් ඇවිල්ලා දූෂිත සංවිධානයක්. හරිද? නාගනන්දේ ගැන අවශ්‍ය තොරතුරු මම ඔක්කොම පස්සේ හෙළි කරන්නම්. ඔවුන්ට ඕනි දේ විතරයි ඕන් කරන්නේ. ඒක මතක තියාගන්න. අතිශයින් දූෂිත සංවිධානයක්. මොකද නැත්තම් ලංකාවේ බ්‍රිතාන්‍ය අවුරුද්දකට නීතිඥ 300ක් 400ක් ගෙදර යනකොට ලංකාවේ එක්කෙනෙක් නැත්නම් එක්කෙනෙක්වත් නැහැ. ඇයි ඒ තරම් ඔක්කොම ප්‍රොටෙක්ට් කරන සංවිධානයක්. හරිද? ඒක නිසා මම මේ දෙන පණිවිඩේ හොඳට ධාරණය කරගන්න. ඔය කිසිම කෙනෙක් නාගානන්දට අදාළ නැහැ. මම පෙති හිටින්නේ මේ රටේ කිසිවක් කරගන්න බැරි අහිංසක ජනතාව වෙනුවෙන් පමණයි. මේ දේ පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මම අවධාරණය කරන නැවත වතාවක්. රනිල් වික්‍රමසිංහ අවුරුදු දෙකක් ඉඳලා ගෙදර යයි. නමුත් ඔබ කරන හැම දෙයක්ම අද රෙකෝඩ් වෙනවා. ඒක අමතක කරන්න එපා. ඔය ඔක්කොම රෙකෝඩ් වෙනවා. ඔබට පුද්ගලිකව නඩු පැවරුණාම ඔය එකෙක්වත් නෑ ඔබලා. කිසි කෙනෙක් නෑ ඔබව බේර ගන්න. එතකොට හිරේ යන්නේ දේපොළ වලින් දන්න ඔබට වන්දි ගෙවන්න සිද්ධ වෙන්නේ ඔබට. දැන් අඬ ගහලා කුටු කුටු ගාලා මෙහෙම කරපන් කියන එකට ඔබ දෙපාරක් හිතන්න ඕනි. මට මේ දෙන නියෝගයේ කොතෙක් දුරට නීත්‍යානුකූලද? ඔබ දන්නවනේ ප්‍රේමවතී මනම් පෙරේ නඩුවේදී දීපු නඩු තීන්දුව. ඊළඟට මේ පහුගිය දෙසැම්බර් පළවෙනිදා දීපු නඩු තීන්දුව. ඒ වගේම පෙරේදා දීපු නඩු තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණයේ රනිල් වික්‍රමසිංහගේ ඔය ජාතිකල ඇත්තියෝ හොරෙන් එන එකදී ඒකෙත් නදිකන්නේ කිව්වා. අපි බැඳී ඉන්නේ මේ රටේ ජනතාවගේ පරමාධිකාරී බලය ආරක්ෂා කිරීමට කියන එක පරිච්ඡේදයක් ඒකෙත් තියෙනවා. ඉතින් මම ඔබට කියනවා සියලුම නිලධාරීන්ට හමුදාවේ හා පොලිස් නිලධාරීන්ට දෙන දෙයක් ගන්න ප්‍රශ්නයක් නැහැ. ඔවුන් හිතා ඉන්නවා මේ රජ නිලධාරීන්ට තියෙන දීමනා ඔවුන්ගේ අයිතිවාසිකම් ඔක්කොම අහිමි කළා ඔබට දුන්නාන් පස්සේ ආණ්ඩුව ගෙනියන්න පුළුවන් කියලා රනිල් වික්‍රමසිංහ හිතනවා නම් මං ඉස්සෙල්ලා කිව්වා වගේ මිටඩිය ගොන් කමක් තවත්. ඒක සම්පූර්ණයෙන්ම අසාර්ථකයි. දෙක ඉෂ්ට වෙන්නේ නැහැ. හැබැයි මේ දෙයත් කියන්න ඕනේ මේ වැඩේ. මං අර අරගලයේ තරුණින්ට කිව්වා වගේ මීට පස්සේ ඔය වැඩේ ඔහොම කරන්න එපා. මේකෙන්වත් පාඩමක් ඉගෙන ගන්න. මම විශ්මයට පත් වෙනවා. දැන් ඔබ දැක්කා කවුද ධම්මික පෙරේරා අද මේ පත් කරනවට පාර්ලිමේන්තුවට නඩු තිබුණා මං හිතන්නේ 8ක් 10ක් විතර. පෙරේදා තිබුණා නඩු දෙකක්. කවුද? මෙතන කොමිසමේ හිටපු සමාජික වෙන රත්නදීවන් හුල් මහත්මයා ඒ වගේම ජන්ත වංශ ස්වාමීන් වහන්සේගේ නඩු දෙකම පෙනී හිටින්නේ නාගානන්ද. ඔහුට පාර්ලිමේන්තුව පැත්ත පළාතේ ඉන්න බෑ. නීතියක් තියෙන්න ඕනේ රටක. ආණ්ඩුවේ හත්තාව මේ සාමාන්‍ය නීතියකින් සංශෝධනය කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. අධිකරණයේ දැනගන්න ඕනේ ව්‍යවස්ථාවට පමණක් ගරු කරන්න. මොකද අධිකරණයේ බල ගන්නවන්නේ මේ රටේ ජනතාවගේ අධිකරණ බලය. නාගානන්ද පැහැදිලිවම ගත්තම මට පෙරේදා කිව්වේ අධිකරණය දැනටම මේකේ නඩු කීපයක් තීන්දුව කළ ඉවරයි මේ නඩු පවත්වාගෙන යන්න ඕනේද? මොකද අනිවාර්යෙන් ඕන. මොකද ආණ්ඩුවේ හත්තාව නිකන් ආවට ගියාට එක එක්කෙනාට ඕන ඕන විදිහට කරලා හිටන් මේ 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 ඡන්දයකටවත් නොහිටු ජාතිකලයක් වෙන්නේ නැති මිනිස්සු ගේන්න බෑ. හරිද? ඒ නඩු දෙක මම මේකයි කිව්වේ රනිල් වික්‍රමසිංහනේ ඔබට කිව්වේ නාගානන්දට නඩු වලට පෙනී හිටින්න බෑ. ඒ වගේ මිනිහෙක් නෙමෙයි ආවේ කොහොම හරි අන්තිමට. තනි කළ මුරු රටම වංචා කළා. මම ඔබට කියන්නම් මේ දේ. මම ඔතනදී ගානවා ඔක්කොටම වදින අයට. ඔක්කොටම වදින අයට. එදා මම හෙලි කරපුවාම ලිට්‍රෝ ගෑස් කේස් එකේ මම කිව්වා 96ට ගන්න තිබිච්ච එක 129ට ගන්නකොට ඩොලර් 33ක් පරකම් කරනවා කියලා රනිල් වික්‍රමසිංහ සාගල රත්නායක මේ එකෙක් කතා කළාද පාර්ලිමේන්තුවේ? ඔය 225 එක්කෙනෙක් කතා කළාද? මම මේ ප්‍රශ්නේ ඊට පස්සේ මෙයාගෙන් අහනවා කාගෙන්ද මේ මේ හර්ෂද සිල්වාගෙන්. කොහොමද හර්ෂ ඔය මේ මිනිහත් එක්ක වැඩ කරන්නේ? බිලියන 6ක් මිලියන 6000ක් හොරකම් කළා. දැන් ඔබ ඔව් කිව්වා මම පෙනී හිටින්නේ මගේ පක්ෂය නැවත නගා හිටුවද? ඒකට එතකොට ඒකට පක්ෂ පවත්වාගෙන යන්න කොහෙන්ද සල්ලි දෙන්නේ? අපිද ලෝක බැංකුවෙන් මිලියන 70ක් දුන්නේ ඒක හොරකම් කරන්නද? 140 ගානක් හොරකම් කරන්නද? ඒක බරපතල ප්‍රශ්න. ඇහුවද? ඔගේ ප්‍රශ්න වල ඔබේ පක්ෂවල නායකයෙක්ගෙන් අහන්න. සජිත් ප්‍රේමදාසගෙන් ප්‍රශ්න කරන්න. අනුර කුමාර දිසානාගෙන් ප්‍රශ්න කරන්න. උඹලා මොනවද කළේ? උඹලා කාවද නියෝජනය කළේ? උඹලා රටද නියෝජනය කළේ? උඹලා වද නියෝජනය කළේ? ඇයි උඹලා මේක ප්‍රශ්න කළේ නැති කෙනෙක් ඔබ ප්‍රශ්න කරන්නේ? ඇයි උඹලා සජිත් මම ඔක හැමදාම කියනවා. ඇයි එදා උඹලා එදා ගෝඨාභය රාජපක්ෂ උඹලා හත්භාවයෙන් දන්නව ඡන්දය ඉල්ලන්න බෑ කියලා. ඒ පාවාදීම නෙමෙයිද මේ අපි අද කන්නේ කියන එක ප්‍රශ්න කරන්නේ? කණෙන් ඇදලා එළවලු දාන්න. වැඩක් නැහැ මිනිස්සු. රටම පාවා දුන්නේ ඔය ඔක්කොටම.
බැතිල රාජපක්ෂ එනකොටත් දන්නවා රනිල් වික්‍රමසිංහ එනකොටත් දන්නවා ඒ වගේම කවුද ගෝඨාභය රාජපක්ෂට දන්න මේ ඔක්කොම රටේ නීතිර පටහැනිවා ආවි කියන එක සජිත් ප්‍රේමදාසත් දන්න අනුරු කුමාර දේශනායකත් දන්න ඔබයි ප්‍රශ්න කරන්නේ නැත්තේ එදා මේ නඩුව ප්‍රතික්ෂේප කරපුවම නඩු පහක් වමන කවුද ධම්මික පෙරරගේ ඔබ වුන් පස්සේ දිව්වද ඔබ ඊට එරෙම නැගී හිටියද නමුත් නාගන්න දෙදා එදා එදා ඔබ ආවන මොකද තත්තේ මේක ඇවිල්ලා බ්ලැක් ඇන්ඩ් වයිට් නඩුවක් හරි ඒ නඩුව එතන ඉවර නෑ ඒක නිකන් ආවට ගියාට විසි කරන්න පුළුවන් නඩුවක් නෙමේ අධිකරණයේ දීපු නියෝගය සම්පූර්ණ ෆ්ලෝඩ් ඒක වැරදි ඒක සම්පූර්ණයෙන්ම වැරදි ඒක නාගානන්ද ලබන සඳුදා එනකොට ආයන ආස ශ්‍රේෂ්ඨ අධිකරණයට එනවා එහෙම ආවට ගියාට දැන් ඔබ දන්නවා මූලික ආදිවාසිකම් නඩුවක් දින 30කට ඇතුළත නඩු දැම්මේ නැත්නම් ඔබට ඒ අයිති අහිමි වෙනවා අල්ලා ආව තල්ල විසි කරනවා ඒක හැබැයි රටේ පුරව ඇතියට නමුත් මේ 99 කියන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පත් කිරීමට දෙන්නේ සතියයි හැබැයි ඒකේ දෙන්නේ පල් හොරුන්ට එතනකට එක වෙ නීතියකුත් අතන තව නීතියකුත් තියෙන්න බෑ ඒක වැරදි අනිවාර්යයෙන්ම එවගේම තමයි මෙතනත්. කොහොම කියනවනම් අර නඩු දාන්න කියලා දෙනවා බදන්නානේ. 50 කටුම් පතක් ආපුවාම මම මේ ඉතා සරලව කියන්නේ 50 කටුම් පතක් අලුතෙන් ගේනකොට ව්‍යවස්ථා සංශෝධනය කරලා අපිට දවස් 7යි තියෙන්නේ. ඒ දවස් 7 ගිහිල්ලා අපිට දවස් 14 ගිහිල්ලා නැත්නම් දින 70කට ගිහිල්ලා මේක සාමාන්‍ය දෙයක් නේ. ඒක මේ ඩිරෙක්ටරි ඒක සාමාන්‍ය මග පෙන්වීම පමණයි. මම අවුද දවස් 70කට පස්සේ ආවි කියලා අධිකරණය කිව්ව මොකද වෙන්නේ? අල්ල විසි ගන්නවා. ඒ වගේ තමයි මෙතනත් මම පුංචිවට කිව්වා උඹ පැහැදිලිවම දැනගන්න ඕනේ ආනුකූල ව්‍යවස්ථාවට පමණක් ගරු කරන්න උඹ මේ අවස්ථාවේදී රනිල් වික්‍රමසිංහගේ නම මාස 10කට පස්සේ ආවොත් උඹ ඒක අනුමත කළොත් ඒක ගැසට් කළොත් මම අනිවාර්යෙන් උඹට විරුද්ධ දූෂණ චෝදනා මත නඩු පාරනවා ඒක කළා ඔබට විරුද්ධ දූෂණ නීති ක්‍රියාත්මක කළා ඒක තමයි නාගන්ද කිව්වේ ඕන කෙනෙකුට රටේ නීති ආධිපත්‍ය අවබෝධතාව කරන ඔහු ඍජුවම නැගී සිටිනවා ඔබ ඒක දැක්කේ නැහැ මට කනගාටු ඒකයි එදායි නඩුවදී මේම තීන්දුව දුන්නම කවුද නාගන්දට hina උනේ සමච්චලෙ කියලා අරගල භූමිය අය ඒ මිනිස්සු දන්නේ නැහැ නාගන්ද නියෝජනය කරන්නේ මේ අපිව කියන එක උන් දැනගත්තේ නැහැ මම විශ්වයට පත් වෙනවා ගහලා තිබුණ මෙහෙම නඩුව පරාදයි සල්ලි වලට ස්තුතියි කියලා මේ මිනිස්සු මොන්නතරම් පහත් මත්තකට වැටිලා තියෙනවද කියලා බලන්න විනිවිද සංවිධානයේ නමින් පවරපු නඩුවක් ඒ නඩුවට වියදම් කරන්නේ තනිකර විනිවිද සංවිධානයෙන් වෙන මොකෙක්වත් නෙමෙයි විනිවිද සංවිධානයේ දැන් ජනතා විමුක්ති පෙරමුණ දෙන කෝටි ගාණක් වාර්ෂික පොලිය පමණක් තියෙනවා කෝටි ගාණක් වාර්ෂික පොලිය පමණක් කෝටි ගාණක් අපිට තියෙන්නේ බොහොම සොච්චමයි අපි ඒකෙන් තමයි මේ මහජන අධිකාරී බලය බලගන්න හැම නඩුවක්ම ගේන්නේ හරි දැන් ඔය ලිට්‍රෝ නඩුව එතන බිලියන 6ක වංචාව දැන් රනිල් වික්‍රමසිංහේ නඩුවේ ප්‍රධානම චෝදිතයා ඕක ගැන කතා කරනවාද මේ ලංකාවේ පාර්ලිමේන්තුවේ නියෝජනය කරන එක මිනිහ කතා කරනවාද අඩුම ගානේ ඔබට තේරෙන්නේ නැද්ද මොකද්ද මේ ඔබ කරන්නේ කියලා මේක ගොංකමක් කියලා තේරෙන්නේ නැද්ද පොඩ්ඩක්වත් හිතාගන්න බැරිද ඇයි අපි මෙහෙම මේ මිනිස්සු පස්සේ යන්නේ ඇයි මේ ගැන කතාවක් වචනයක්වත් කතා නොකරන්නේ ඔබට හිතාගන්න බැරිද අපිට බරපතල වැරදීමක් කියලා තියෙනකන් මේ මිනිස්සු පස්සේ යෑම පුද්ගල යාමත කළා දාන සිස්ටම් එකක් වෙනුවෙන් පෙනී හිටින්ද හදන්න සිස්ටම් එකක් තමයි අපි හැදුවේ රට ගලවා ගැනීම සඳහා ඒක තමයි විනිවිද කියලා නම දැම්මේ විනිවිද කියන්නේ ඇබ්සලියුට් ට්‍රාන්ස්පරන්ට් ආය අනම්මනන්නේ අහුනොත් ඉවරයි අම්මා තාත්තා වුණත් නීතියට පටහැනිව කටයුතු කළොත් කිසිම සමාවක් නැහැ විනිවිද පදනමේ ඒක තමයි අපේ ප්‍රතිපත්තිය ඒක තමයි ප්‍රතිපත්ති ගරුකව හින්දා තමයි නාගානන්දට අපේ ජනබල පක්ෂයෙන් ආරාධනා කළා කවුද මේ ගම්පහ දිස්ත්‍රික්කයේ කවුද යාගේ නම මම කිව්ව පිස්සු කතා කරන්න එපා චන්ද 1921ක් අරගෙන පාර්ලිමේන්තුවට යන්නේ. නමුත් රනිල් වික්‍රමසිංහ අවුරුදු 40 ගානක් හිටපු මිනිහා ප්‍රසිද්ධිය ප්‍රකාශ කළා අනේ මට නම් බෑ පාර්ලිමේන්තුවට යන්න අපේ ප්‍රතිපත්තිය කීයටවත් පැරදිලා ජාතික ලැජ්ජුන් එන්නේ නැහැ කියලා. මොකද කළේ? රටම හිනස්සලා රටම වංචා කළා. දැන් කිසිම වගකීමක් නැහැ මහ ජනතාවට. පොහොට්ටුවේ ඡන්ද වලින් පොහොට්ටුවේ ඡන්ද වික්කා. ඒක කිසිම සැකයක් නැහැ. පොඩි ගණන් වලට නෙමෙයි. අති විශාල මුදලට පොහොට්ටුවේ ඡන්ද ටික වික්කා. ඒතකොට පොහොට්ටුවේ මේ මොහොත වෙනකොට පොහොට්ටුව
පාර්ලිමේන්තුව සම්පූර්ණයෙන්ම මම ඔබට කිව්වා ඒක ඇවිල්ලා කිසිම සුජාතභාවයක් නැහැ ජනතාව 225 ප්‍රතික්ෂේප කළා ඉවරයි රනිල් වික්‍රමසිංහගේ පත්වීම 225 කොහොම හරි එතන කෙලින්ම බලකොටුවක් වගේ කරලා අර 13 වෙනි වතාව සංශෝධනය වගේ එහෙම කළා ඒක සම්මත කළා කියන්නේ ඔබ හිතන්න එපා ඌට සුජාතභාවයක් තියෙනවා ඌට කිසිම පිළිගැනීමක් නැහැ ලෝක ප්‍රජාවගෙන් කිසිම පිළිගැනීමක් නැත්තේන්නේ ඒකයි ඌ පිළිගන්නේ නැහැ ඔහු ආවේ මොකටද රාජපක්ෂගේ වැඩසටහනේ ඉතුරු ටික කරන්න රාජපක්ෂලගේ මේ වැඩපිළිවෙල දැන් ඔහු හොඳටම දන්නවා ලංකාව දැන් බිඳ වැටලා ඉවරයි ආහාර නැහැ බෙහෙත් නැහැ තෙල් නැහැ ගෑස් නැහැ විදුලිය නැහැ හැම වෙලේම ඒකත් කැඩෙනවා තව තව එන්න එන්න වලටම වැටෙන රටක් ලෝකෙම දැන් ප්‍රකාශයට පත් කළ ඉවරයි ලංකාව දැන් බංකොලොත් රටක් ඒක තවත් වැඩි කරන්න නෙමෙයිද මේ මේ හරක් මෙහෙම වැඩ කරන්නේ කිව්වට කරන්න දෙයක් නැහැ මට කියන්න ඕන ඒක දැන් මේ රට මේගෙන් මෙච්චර වේගෙන් වැටෙනවා කියලා පෙනි පෙනි මේ හරක් මොනවද මේ කරන්නේ අපිට වගකීමක් කියලා තේරෙන්නේ නැද්ද අපි පාර්ලිමේන්තුවට පත් කළ ඇරිය මහජන ඡන්දෙන් මේ එක එක හොරුන්ට දැන් බලන්න පොහොට්ටුවේ ඡන්ද ටිකෙන් එක්සත් ජාතික පක්ෂයේ මිනිහ ජනාධිපති කරනවා මොකද්ද මේ විහිළුව කොහේ එතකොට ජනමතේ කාගේ මතයද ඔය වැඩ කළේ ඒක ඇල්ලා කාසි නෝට්ටු මතයක් වැඩ කළේ මුන්න තරම් කැත විදියට රට පාවා දුන්නද කියලා බලන්න. දැන් ඔවුන්ගේ හෘද සාක්ෂිය ඔවුන් ප්‍රශ්න කරන්න ඕනි අපි මුන්න තරම් නිවට මිනිස්සුද කියලා. හරිද? ඒක තමයි මම කියන්නේ දේශ විජිපයින් එකේකවත් වැඩක් නැහැ කියලා. ඔබ දකින්න අර දිනේෂ් ගුණවර්ධන පාර්ලිමේන්තුවේ ඇතුලේ කෑ ගන්න හොරා හොරා පල් හොරා කියලා. කාටද මේ කියන්නේ? රනිල් වික්‍රමසිංහ. ඊට පස්සේ එමිනියාගේ නම ආපුවාම ජනාධිපති ධූරයට යෝජනා කරනවා. මේ දේ දකින්න. ඔබ අහලා ඇති දැකලා ඇති සමහර මේ දේශපාලන වංගාරයේ මේ මරණයක් වුණාම ගෑනු ටිකක් දානවා ඒගොල්ලන්ගේ ජොබ් එක අඬන එක. හඬා වැළපෙන එක. ඒ 225 කියන්නේ එහෙම කට්ටියක්. පල් හොරු ටිකක්. තමන්ගේ ආත්ම ගෞරවය පාවා දීපු මිනිස්සු ටිකක්. අවංකභාවයේ, විශ්වාසවන්තභාවයේ, නීතිගරුක බව මෙයා බින්දුවයි. එහෙම මිනිස්සු ටිකකට තමයි එදා එකතු වෙලා ඒ කට්ටිය තමයි රනිල් වික්‍රමසිංහ ගෙනල්ලා රටේ විනාශය තව වේගවත් කළේ. ඒක තමයි එදා රනිල් වික්‍රමසිංහ පහුගිය මාසේ 21 22 පාර්ලිමේන්තුව තුල නාගානන්ද තේරීව දැඩි ප්‍රහාරයක් එල්ල කළේ. ඔහු දන්නවා නාගානන්දත් එක්ක සෙල්ලම් බෑ කියලා. මීට අවුරුද්දකට දෙකකට පමණ ශ්‍රේෂ්ඨාධිකරණයේදී එක්සත් ජාතික පක්ෂයේ ලෝයර්ස්ලා නාගානන්ද එක් කරගෙන යන්න උත්සාහ කළා. මම මීට කලිනුත් කියලා තියෙනවා රනිල් වික්‍රමසිංහ සමග සාකච්ඡා කරන්න. මොනවද නාගානන්ද කිව්වේ? අනේ කරුණා කළා මේ මිනිහට කියන්නේ දේශපාලන සමුගන්ධ කියලා මේ රට කාල විනාශ කරන්න නෑ කියලා. ඒක නෙමෙයිද දැනුත් කරන්නේ. මොකද්ද මේ කරපු වැඩේ? මොකද්ද කය කරපු නින්දිත වැඩේ? මේක දෙපාර්ශවෙම තියෙන පාඩම් ගණන් ගන්න. මම අදත් යෝජනා කරනවා. අදත් කියනවා අරගල භූමියේ මේ අවස්ථාවේදී මම එදා මුදලිගේ කියන්නේ තරුණයාට කිව්වා වහාම ඔබ රට ඇල්ලුවා නම් මට ඕන තැන හිටියට මට ප්‍රශ්නයක් නෑ. නැත්තම් ඔබ ගිහිල්ලා ඔතන ওই රජයේ ගොඩනැගිල්ල වල ඉන්නකොට ඔබ ඇරස් කරන්න පුළුවන් කියලා මේ ක්‍රිමිනල් ට්‍රෙස්පස් වලට. සාපරාදී ආයුතු ඇතුළේම යටතේ ඔබ අත්අඩංගුවට ගන්න පුළුවන් කියලා නාගනන්ද කිව්වද නැද්ද කියලා අහන්න. අපි යමක් කරනකොට නීතිය රාමුව තුළ වැඩ කරන්න. ප්‍රචණ්ඩත්වයෙන් තොරව කරන්න ඕනේ. ජනතාව දිනා ගන්න බෑ එහෙම නැත්තම්. ජනතාව අපි වටා එකතු වෙන්නේ අපි ගෞරවාන්විතව රට ආරක්ෂා කරගන්න, රටේ ජනතාවත් ආරක්ෂා කරගන්න, නීතියේ ආධිපත්‍ය ගරු කරන පිරිසක් විදිහට හැසිරුණොත් පමණයි. හරිද? ඔය හැසිරෙනකොටම සමහර අයගේ මූණ බැලුවම පේනවා ගුටි කන මූණක් තියෙන කියලා. ඒකත් කියන්නේ. හරිද? මම මේකත් කියනවා. හරිද? ඒ මූණ දිහා බැලුවම පේනවා මේ අනං ගුටි කන මූණක් තමයි තියෙන්නේ. හරිද? ඒවා ප්‍රසිද්ධිය කියන්නේ නැතුව බෑ. අරගලය හරි දිශානතිකට යොමු කරන්න නම් නැවත වතාවක් කියන අවසන් කරන්න ඉස්සෙල්ලා අරගලයේ මෙහෙවන අය කමාන්ඩ් සෙන්ටර් එකක් තිබිය යුතුමයි. එක එකට ඕන ඕන විදියට ගිහලා කොනිත් අඬ බෑ. ඒ වගේම එක එක තැන් වලට යනකොට මෙලෝඩියක් දැන්න නැතුව ගිහලා හරක් වගේ කතා කරනකොට ලෝකෙ ඇහිණ අය. පාර්ලිමේන්තුව ඇතුලේ මේකෝ මේ අරගලයේ ඉන්න ගොන්නු ටික ගන්න කියලා. කිව්වේ නැද්ද? ඒකින්ද තමන්ගේ ප්‍රමාණය තමන් දැනගන්න ඕන. හරිද? ඒකයි මං කිව්වේ පොලිසියට බනිනවා වගේම අරගල කරුවන්ට කියන්න තියෙන දේ කිලිම කියන්න. මොකද නාගන්නද නියෝජනය කරන්නේ නීති ආධිපත්‍ය පමණයි. හරිද? ඔහු නියෝජනය කරන්නේ නීති ආධිපත්‍ය, අධිකරණ ස්වාධීනත්වය හා ජනතා පරමාධිපත්‍ය. ඊට පස්සේ තමයි ඔවා එන්නේ. දේශපාලන පක්ෂ ඔව පස්සේ තමයි එන්නේ. මම අවසාන වශයෙන් කියන්නේ. දැන් පේනවනේ ඔක්කොම දැන් හැංගිලා සමහරු. එක එක ඒවා කරන්න කියලා දැන් හැංගිලා ඉන්නවා. තමන්ගේ සීමාව තමන් කළ යුතු දේ හා නොකළ යුතු දේ ඒවා දැනගෙන කළා නම් ඔහොම වෙන්නේ නැහැ.
තමන් ඔය මම දන්නා සමහරු කරපු ප්‍රකාශයේ අවස්ථාවේදී කුඩු කරන්න ඕනි කියලා වගේ දේවල් කිව්වා. හරිද? ඒවට ඒවා කියනකොට දෙපාරක් හිතන්න ඕනි මම කියන දේ රටේ නීති ආධිපත්‍යත් එක්ක එකඟද කියන එක. ඒක ඒවා තමන් කල්පනා කරන්න ඕනේ. හැබැයි මේ ඔක්කොගෙම අදහස් කරන්නේ කිසිසේත්ම රනිල් වික්‍රමසිංහගේ කුණු වැඩ ජරා වැඩ සාධාරණීකරණ. ඌ වැල රට විනාශ කරන්න ආපු පුද්ගලයෙක් පෙනි පෙනි රට ගිලා බහිනවා පෙනි පෙනි. ඔබ දැක්කනේ මෑතකදී එක්ස්ප්‍රස් පොල් නැව අපේ මුහුදේ ගිලා ගිය හැටි. අපේ මුහුදේ ගිලා ගිය හැටි දැක්කා. ඒ කියන්නේ මම ඔබට ඒකෙන් දුන්න පණිවිඩයක්. ඔබේ ඇස් දෙකට පෙනි පෙනි ගිනි අරගෙන මුහුදු බත් වුණා. ලංකාවට වෙන දේ තමයි එපෙන්නේ. ඒකෙන් පාඩමක් ඉගෙන ගන්න දැන්වත්. මේ පල්හොරු පිටිපස්සේ යාම වහම නවත්තන්න. දැන් දැන්වත් සියලුම දේශපාලන පත්‍ර ප්‍රතික්ෂේප කරන්න. පොහොට්ටුව ඒ වගේම සමගි ජන බලවේගයේ ජාතික ජන බලවේගයේ තමිල් අරසකුච්චි ඒ ගැනත් යමක් කියන්න ඕන. මම දැක්ක මේ ළඟදි කියලා තියෙනවා රන්දු කුමාර දිසානායක කාටද සුමන්තිරන්ට මෙහෙම තනතුරක් දෙන්න ඕන කියලා. මේ මොඩේ අදන්නේ නැද්ද සුමන්තිරන් යාපනේ මොනවද කරන්න කියලා. TN එක මොනවද කරන්න කියලා. නාගනන්ද ගියාම යාපනේ තර දෙමළ තරුණයෝ 10 දෙනෙක් නිදහස් කරගත්ත උසාවියට ගිහිල්ලා පොයින්ට් පේඩර උසාවියේ. එහෙ යාපනයේ දෙමළ ජනතාව සලකන්නේ ලංකාවේ දකුණේ දෙමළ සිංහල ජනතාවට රාජපක්ෂලා වික්‍රමසිංහලා සලකන ආකාරය හා එයා අතර කිසිම වෙනසක් නැහැ. අහිංසක දෙමළ ජනතාව පාගගෙන ඉන්නේ සුමන්තිරන්, විග්නේෂරන්, සම්බන්දන් ඔක්කොම එහෙමයි. අපිට ඒකයි කිව්වේ එකම රටක එකම දෑක එකම ජනතාවක් විදිහට හදන්න නම් ඔය ඔක්කොම අල්ල විසි කරන්න ඕන. නැගිටපියව ශ්‍රී ලාංකිකව හැටියට කියලා කියන්නේ නාගන්න දන්නේ ඒකයි. අගින්න නා සුමන්තිරන්ට අනුර කුමාර කියනවා සුමන්තිරන් පිළිගන්න ඕනේ කියලා ඊට වැඩිය ගොංකමක් තවත් නෑ. බලන්න ඔවුන්ගේ කන්ස්ටිටියුෂන් එක අරගෙන ඔවුන් කියන වී ස්ටෑන්ඩ් ෆෝ සෙපරේට් තමිල් හෝම්ලෑන්ඩ්. එහෙම කියන මිනිස්සු පිළිගන්න පුළුවන්. මේ පුංචි රටේ තවත් රටක් හදන්න අටවන්න. මේ රටේ තියෙන්න ඕනේ මොකද? සෑම පුරවැසියෙකු උන සමාන රැකවරණය. වෙන් කරන්න බෑ දෙමළ මිනිස්සෙක් මුස්ලිම් මිනිස්සෙක් කියලා වෙන් කරන්න බෑ. ඒක තමයි මම කියව බෞද්ධ දර්ශනයේ තියෙන සුන්දරත්වය යන්නේ ඒකයි. ඔක බුද්ධාගංකාරයව දන්නේ නෑ. ඒක තමයි මම ඔබට දෙන පණිවිඩය. මේ රට ගලව ගන්න පුළුවන්. මම තවත් කියනවා. මේ රට නිදහස් කර ගන්න පුළුවන්. නිදහස් කර ගන්න නම් ඔබ ඉස්සල්ලාම වහල් භාවයෙන් මිදෙන්න ඕනේ. හරි වහල් භාවය කියලා කියන්නේ අර පක්ෂයේ මේ පක්ෂයේ මේ පක්ෂයට ඔය වහල් කමින් මිදෙන්න නාගානන්දර කොච්චර බැන්නත් වැඩක් නැහැ. හරි ඔබ කොච්චර දොස් කිව්වත් වැඩක් නැහැ. ਉਹ නියෝජනය කරන සමස්ත ශ්‍රී ලාංකික ප්‍රජාව. ਉਹ සිංහලයේ නියෝජනය කරන්නෙත් නැහැ. දෙමළ නියෝජනය කරන්නෙත් නැහැ. ਉਹ මුස්ලිම් නියෝජනය කරන්නෙත් නැහැ. ਉਹ නියෝජනය කරන්නේ සමස්ත ශ්‍රී ලාංකික ප්‍රජාව එකම ජාතියක්. එකම රටක්. හරි එකම රටක් එකම දෑයක් එකම නීතියකට යටත් රටක් ගොඩනැගීම සඳහා ඕපේනි හිතෙන්නේ. මම පැහැදිලි මම හිතනවා ඔබට පැහැදිලි මේ කියපු කතාව. නැවත අවසන් කරන්න ඉස්සෙල්ලා කියනවා මේ අරගලේ ඉන්න ඇයට මේ මොහොතේදී අපි කළ යුතු වැදගත්ම දේ තමයි රනිල් වික්‍රමසිංහට පොලිසිය තියාගෙන ඕන දෙයක් කරගන්න කියලා මුළු රටම අපි එක හඳින් නැගී හිටින්න ඕන. අපිට මතක ඇති දෙපාර්තමේන්තුවේ රේගුවේ හිටපු චාල්ස් මහත්මිය ඇන්නර පහරන කොට රනිල් වික්‍රමසිංහ මම ජවිපෙට ආරාධනා කළා ඒව බේරගන්න ඉදිරිපත් වෙන්න කියලා පැත්ත පලා තියාවේ නැහැ. මම කිව්වා ඇය ඍජුව නීතිය ක්‍රියාත්මක කරපු කාන්තාවක්. ඇය තමයි BMW නඩුවේදී ඍජු තීන්දුවක් ගත්තේ. ඒ වගේම පාම් ඔයිල් නඩුවේදී ඍජු තීන්දුවක් ගත්තේ. ඇයව නිර්පහරනට අසාධාරණ විදිහට මම ආරාධනා කළා ජවිපේ පැත්ත පලාතියාවේ නැ ඔවුන් එදත් අදත් කවදත් පිනි හිටියේ කොටිම කෙනා රනිල් වික්‍රමසිංහට විධායක බලතල ගෙන 50 කෙටුම් පතක් පාවාගෙන ආවා 2018 අගෝස්තු මාසේ. මෙයා දකින්න හරියට ඒ ආපු නැති වුණාම නාගන්නදකින් බේරෙන්න පුළුවන් වුණාද රනිල් වික්‍රමසිංහට? රේගුයින් නිලධාරීන් සමග එකතු වෙලා වැඩ වර්ජනයක් දියත් කළා. අපි අකුරට වැඩ පිළිවෙලක් ක්‍රියාත් කළා. හාබර් එක ඇතුලේ, පෝට් එක ඇතුලේ, වරාය ඇතුලේ කන්ටේනර් 1000 ගාණක් එකතු වෙනකොට මම කිව්වා තව පැය 24යි රනිල් වික්‍රමසිංහයි කවුද මංගල සමරේ දන ගස්වනවා කියලා. දන ගැස්ුවේ නැද්ද නාගනන්ද? දන ගැස්ුවේ නැද්ද? දන ගස්සලා ඇයව නැවත රේගුවට ගත්තා. නාගනන්ද නීතිඥ පමණක් නෙවෙයි. හරිද? නීතිඥ පමණක් නෙවෙයි. ඔහු ගෙනියන මාධ්‍යයක් තියෙනවා. ඔහුට ඒ ශක්තිය බලයේ ධෛර්යය කොහෙන්ද ලැබෙන්නේ? ඒක තමයි මම කියුවේ චතුබ්බි වාතේ අසම්ප කම්පියෝ කියන්නේ කාටද ඒක ලැබෙන්නේ? කුණු වැඩ නොකරන, කුණු වැඩ ප්‍රතික්ෂේප කරන ඒව දැක්කම ක්ෂණිකව ඒක දැක්පේන්න ඕන. මොකද ඇලෙන්න බෑ, දුක් වෙන්න බෑ, උපාදානය කරන්න බෑ කුණු වැඩ. අන්න එකෙන් ඈත් වෙන්නේ නැතුව රටක් ගොඩ ගන්නවා කියන එක විහිළුවක්. එහෙම උන් එකෙක්වත් 225 තුල එක්කෙනෙක්වත් නැහැ. මම ඔබට අවසාන වශයෙන් කියනවා මේ අරගලයේදී සියලු දෙනාටම අපි මේ වෙලාවේදී කළ යුතු
ගන්න කියලා මුළු රටම නැගී හිටින්න උනේ සමත්ත වැඩ වර්ජනයක් කළා මේ රට තවත් මේ මිනිස්සු නැති කරනවා අපි ඔක්කොම එකවගේ නැගිටින්න උනේ ශ්‍රී ලාංකික ප්‍රජාව වැඩ නවත්තලා අපි තවත් වැටේ කරන්න දෙයක් නැහැ අපිට තව වැටෙන්න තැනක් නැහැ අපි දැන් පැදුරනේ පල්ලෙහාට වැටිලා තියෙන්නේ අපි ඒකත් කරමු කරන්න දෙයක් නැහැ ඒකත් කළා මුන් ඕකම නිරපහාරයි ඒක කරන මුළු සමත්ත වැඩ වර්ජනය ක්‍රියාත්මක කළා අපි පොලිසියත් එක්ක මෙයා ගෙනින්න හැටි බලමු හරිද ලෝක ප්‍රජාව බොහොම විමසිල්ලෙන් ඉන්නේ හරිද මම දැන් World Bank එකෙන් මගේ report එකක් call කරලා තිබුණා ලිට්‍රෝ ගෑස් කේස් එක ගැන ඒක මම අද අරිනවා මම ඒක ඔබට ප්‍රසිද්ධ කරනවා හරිද ඔහුව දකින්න බුද්ධිමත්ව කවුද මේ කියන එක නාගනන්ද කවුද කියන එක බුද්ධිමත්ව දකින්න ඔහුව මේ කවුරුත් ඉස්සර ගැහුවනේ බැසිල් රාජපක්ෂගේ අරකයි මේක කෝ දැන් කවුද ඔහු එනකොට අකුල ගත්තේ කවුද ඔහු ආරක්ෂා කළේ කවුද රනිල් එනකොට ආරක්ෂා කළේ කවුද කවුද ගෝඨාභයට ආරක්ෂා කළේ කවුද ධම්මික පෙරහැරට ආරක්ෂා කළේ පක්ෂ නායකයමයි කිව්වේ අපේ පක්ෂයේ පත්තරේට සල්ලි දෙන ධම්මික පෙරහැර කියලා නිකයි කිව්වේ බුද්ධිමත්ව දකින්න එක එක්කවත් සාක්කුවට වැටෙන්න එපා කිසිම දේශපාලන පක්ෂයක් පිළිගන්න එපා ඍජුව මාතෘභූමිය වෙනුවෙන් වෙනුවෙන් පමනක් පිටින්න ඒ කියන නාගානන්ද මේ රටේ ඉන්න තාක්කල් මේ රටේ ඉන්න තාක්කල් මට ගිය ඊයේ තිබුණා මගේ දුවගේ උපාධි උත්සවයේ ලන්ඩන් විශ්වවිද්‍යාලයේ මට ඒකට යන්න බැරි වුණා මට මොකද බ්‍රිතාන්‍ය පාස්පෝර්ට් එක දීපු නිසා මට නැති වෙච්ච නැති දෙයක් නෑ ඇත්තම කියනවා නම් හරිද ශ්‍රේෂ්ඨාධිකරණයේ මිනිස්කාරුරු පද මම හිතන්නේ 8යි 9 දෙනෙකුට විරුද්ධ දූෂණ චෝදනා මත නඩුපාවලා නාගරණදේගේ අවුරුදු 3ක් නීතිඥ වෘත්තියක් තානා කළා ඔබ දන්නවා ඌට නැති වෙච්ච නැති දෙයක් නෑ ලැබිච්ච එකම දේ මොනවාද කුණු නම විතරයි බැනුම් විතරයි හැබැයි අකම්පිත බව තියෙන හින්දා තමයි ඔබත් එක තවමත් ඉන්නේ මම ඊයේ දැම්ම ඔබට දකින්න ඇති මගේ බිරිඳ යපු ලන්ඩන් වලින් ආපු පෝස්ට් එක මටම ලැජ්ජයි හරිද නඩුව පරාදයි සල්ලි දීපු ඔක්කොම ස්තුතියි කියලා දැම්මේ අරගල භූමියේ ඉන්න තරුණයෝ ලැජ්ජ නැද්ද ඔබට ඔබ ඔළුව මඩේ ඔබා ගන්න වටින වැඩක් ඒකලේ හරිද මම ඔබට කවදාකවත් ඔබට ඒවට මම ද්වේෂ කළේ නැහැ තරහ කළේ නැහැ ඔබව හැම විටම ආරක්ෂා කරගන්න හිටියා මම ඊයේත් කිව්වේ ඒකයි වහාම අරගල භූමියෙන් ඉවත් වෙන්න කියලා